සුනාමිත්තෙනවා ඒ අස්සෙන් තුංගන ලෝකුද්දෙත්තෙනවා කෘතිම බුද්ධියත්තෙනවා. මේ විනාසය වලක්වන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. Google එකේ තියෙන දත්ත ඔක්කොම කෘතිම බුද්ධියකට දාලා තියෙන්නේ. දර කෘතිම බුද්ධිය මේ වෙලාවේ ලෝකේ තියෙන හැම ඩේටා එකක්ම කලෙක්ට් කරනවා. ඊයසේ තව ප්ලෑන් එකක් කරනවා මනු මිනි ඔක්කොම මිනිස්සු මරලා දාලා කෘතිම ගර්භාෂ නිර්මාණය කරනවා. ඔය පෙරේත ලෝක වලින් අපායෙන් පිට වෙන ජීවීන් නැත්නම් වසවර්තිමාරයගේ වෙනම ලෝක තියෙනවා දිව්‍ය තලවල. මිනිස්සුන්ගේ අර සංකල්ප, මිනිස්සුන්ගේ හැඟීම්, මිනිස්සුන්ගේ ආදරේ, මිනිස්සුන්ගේ දැනීම්. ඔව්. මේ වලට වටිනාකමක් නැද්ද? මේ ඔක්කොම අහුසි වෙලා යනවද? නැතුව දැනටමත් ඒක අහුසි වෙලා ඉවරයිනේ. පාරේ ගෑනු කෙනෙක්ට පාරේ යන්න නැහැ. කෙල්ලෙක්ට පාරේ යන්න නැහැ. අම්මා තාත්තව පේන්නේ නැහැ. නංගිව පේන්නේ නැහැ. තාත්තම්මව පේන්නේ නැහැ. පුතෙක්ව පේන්නේ නැහැ. දුවෙක්ව පේන්නේ නැහැ හරියට. බොරු චරිතයක් ඉස්සරහට දාලා කෘතිම බුද්ධි හරහා මනුෂ්‍යත්වය විනාශ කරන්න යන්නේ. ඊයේ මම දැක්ක නිවුස් එක මේ ජනාධිපතිතුමා රනිල් කියලා තියෙනවා කෘතිම බුද්ධිය ප්‍රතිලිත කරන්න ඕනේ කියලා මේ රටේ. සාකච්ඡාව කරන්නේ කලින් සාකච්ඡාව තුළ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරා මතක ඇති ඔබට පොඩ්ඩක් මතක් කරන්න අපි සිල්ව මහත්තයා මතක් කරමු. මේ කලින් වැඩසටහන බලන්න බැරිවෙච්ච කට්ටිය මේ වැඩසටහන බලනවා නම් කලින් වැඩසටහන තුළ අපි කතා කරා ඉදිරියේ එන්ඩ නියමිත ඇත්තම සුනාමියක් එනවද? ඇත්තම මේ භූමිය ඉරිතලා යනවද? නැත්තම් පොළව හතරට පැලෙනවද? එහෙම වුණොත් එහෙම මේ මහද්වීපවලට මේ රටවල් වලට වෙන්නේ මොකද්ද? මේ රටවල් ගිලා බැස්සොත් එහෙම තවත් රටවල් ගොඩ එනවද? මේ සියලු දේවල් පිටපස ඉන්නේ කවුද? මේවා කරන්නේ කවුද? මේ බලවේග මෙහෙවන්නේ කවුද? ඇත්තම දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් අර දහ දිනක් එක්ක එකතු වෙලා මේ මුළු මහත් ලෝකයක් නිර්මාණය කරා. ජේසිල්ලායේ වැඩසටහන තුල සඳහන් කරා ස්වභාවිකව නිර්මාණය වුණ නැහැ පෘථිවිය නිර්මාණය කරා කියලා. ඔබතුමා වගකීමෙන් සඳහන් කරා නිර්මාණය කරපු අය කවුද කියලා පැහැදිලි කරා සඳහන් කරා. මෙයාදී වශයෙන් හරි ආందోళනාත්මක කතා රාශියක් සඳහන් කරා. ඒ වැඩසටහන බලන්න බැරි වුණා නම් වැඩසටහන බලන්න කියලා ආරාධනා කරනවා. අද අලුත් වැඩසටහනක්. ඒ වැඩසටහන අවසානයේදී ඔබතුමා ඉඟියක් ලබා දුන්නා. AI Artificial Intelligence මේ වෙද්දි හරි ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි දකිනවා සමහරක් වෙලාවට සමහර රටවලින් රොබෝරු නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන් වර්තමානයේ කරන රැකියාවලට සමාන රැකියා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. මේ AI එහෙම නැත්නම් Artificial Intelligence මේ දේවල් යොදාගෙන අතරම් ප්‍රශ්නයක් මේ දේ ඉදිරියට ගියොත් එහෙම අපිට මිනිස්සුයි මේ කියන නිර්මාණය කරන මිනිස්සුයි අඳුර ගන්න බැරි වෙයිද? ප්‍රශ්නයක් ඇති වෙයිද? මනුෂ්‍ය ප්‍රජාවට Artificial Intelligence අනාගතයේදී තර්ජනයක් වෙයිද? අනිවාර්යෙන්. අපි මේව කතා කරමු. දැන් මේ ඔබතුමා මගේ යාළුවෙක් ඇදියට මේක ඔබතුමාට තේරුම් කරන්න එපයි. අපි ගමු ඔබතුමාගේ දරුවා ඉස්කෝලේ යවනවා. හරිද? ඉස්කෝලේ යවන්නේ මොකද්ද බලාපොරොත්තුව? දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්නේ නේද? ඔබතුමා කියන්න ටිකක්. ඔව් මොකක් හරි ඉංජිනේරුවෙක් නැත්නම් දොස්තර කෙනෙක් ලොකු තත්ත්වයකට එන්න. ඉදිරියේදී හොඳට ලස්සනට ජීවත් වෙන්න. ලස්සනට ජීවත් වෙන්න හම්බ කරන්න ඊට පස්සේ. ඔව්. එතකොට මම අහනවා මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමාගෙන්. ලංකාවේ අවුරුද්දට දොස්තරවරු කීයක් එළියට එනවද මේ වෛද්‍ය පීඨවලින්? දන්නවද සංඛ්‍යාලයකන කලාපිටියේ ශිෂ්‍ය ලෝ මෙඩිකල් ෆැකල්ටියෙන් කොළඹ එහෙම කියන්නේ. එහෙම නෑ මම ගාව පැහැදිලි හරියම මම මෙන්න 5-6ක් වගේ තියෙනවා. 2000ක් එළියට එනවා ලංකාවේ විතරක්. 2000ක්. වෛද්‍යවරු. වෛද්‍යවරු පිට වෙනවා. වෛද්‍යවරු වෙලා. එතකොට සිවිල් ඉංජිනේරුවෝ තව 2000ක්. ඔව්. හැම අවුරුද්දෙම. එතකොට ඉංජිනේරුවෝ විවිධ කාණ්ඩ ඉංජිනේරුවෝ ඉන්නවා බර ගන්න. එතකොට මම ඇහුවොත් මෙහෙම දැන් මේ යන රටාවනුව ජොබ් තියෙනවද? මොකද ලොකු ප්‍රශ්නයක් එන්න නිමිතයි. 2025 වෙනකොට දොස්තරවරු නැතුව ඔපරේෂන් කරන්න දැන් අත්හදා බලමින් පවතින්නේ. වෛද්‍යවරයෙක් නැතුව. ඔව් කෘතිම බුද්ධිය හරහා. එතකොට ක්ලීනින් ජොබ්ස් මට කියනවා මට එතන පුංචි ප්‍රශ්නයක් එනවා. ඔව් කෘතිම බුද්ධියක් කරන ඔපරේෂන් එක සාර්ථක වෙයිද කරන්න? සාර්ථකව කරලා දිනවනේ දැනටම. මම දැක්ක මැගසින් එකක තියෙනවා සාර්ථකව කරලා තින්නේ. සාර්ථක කරනවා. ඉතින් තව එක්ස්පෙරිමන්ට් කරනවා 2025 වෙනකොට වැඩි හරි. තව එක වෙන්නේ මොකද මේ ප්‍රෝග්‍රෑම් තුලට එහෙම නැත්නම් මේ data ටික ඔක්කොම කවල ඒ data වලට අනුව තමයි මේ සිස්ටම් එක වෙන්නේ ඔක්කොම. මෙහෙමනේ ඔපරේෂන් 50,000ක් කරලා තිනවා නම් එක හොස්පිටල් එකක් අවුරුදු 40ක් තිස්සේ ඒ data ටික දානවා කෘතිම බුද්ධිය ඇතුලේ. ඊට පස්සේ patient කෙනෙක්ගේ record එක ගත්ත ගමන් මේ අර robot අද්දක දන්නවා
මොකද්ද බඩ පළල මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ විදිහටම කරනවා සීහි නැති කරලා. කොහොමද වැඩේ? ඒතකොට දොස්තරුරු මොකද්ද කියන්නේ දොස්තරුරුන්ට? දර કૃතිම බුද්ධිය හරහා තමයි මේ કૃතිම බුද්ධිය හරහා රොබෝ හදනවා. රොබෝ ඇඟට දාලා ලෙඩක් තියෙනවනම් රොබෝ ගිහිල්ලා ලෙඩේ හොඳ කරනවා. ඒතකොට ෆාමසියුටිකල් වැඩක් නැහැනේ. පෙටි වැඩකුත් නැහැ. දොස්තරු වැඩකුත් නැහැ. ඒතකොට ආකිටෙක්ලා ආකිටෙක්ලා 2025 න් පස්සේ 3D printing යන්නේ. රොබෝ මැෂින් එකක් එනවා. පටපට ගාලා මේ රොබෝවක් ඇවිල්ලා මේ සිමෙන්ති ටික එලාගෙන එලාගෙන ගේ හැදෙනවා නිකන්. ඊට පස්සේ ක්ලීනින් ජොබ්. වීදුරු ක්ලීන් කරන්න, බිත්ති ක්ලීන් කරන්න රොබෝලා කරන්නේ. ඒතර දැන් සේවකයෝ ටික ටික එළවනවා. ඊට පස්සේ කොහේ ගාලේ සෞදි අරාබියේ තෙල් නිදිවල ජොබ් ගොඩාක් අයින් කරා. કૃතිම බුද්ධි හරහා තෙල් කැණීම් කරන්නත් දැන් නියමිතයි. තෙල් කියන්නේ වෙනම තෙල්. හොඳේ මේ මේ නිකන් මේ තෙල් නෙමෙයි, තෙල් නැති වෙන්න නියමිතයිනේ. ඒතර මොකද්ද මේ ලෝකෙට වෙන්නේ යන්නේ? දැන් හිතාගත හැකිනේ සුනාමිත් වෙනවා ඒ අස්සෙන්, තුන්වන ලෝකුද්දෙත් වෙනවා, કૃතිම බුද්ධියත් වෙනවා. ඒතර මොකද වෙන්නේ? දැන් Google එක ඉස්සරහට පාවිච්චි කරන්නේ නැහැ. Google එකේ තියෙන දත් ඔක්කොම કૃතිම බුද්ධියකට දාලා තියෙන්නේ. ඒතර કૃතිම බුද්ධිය මේ වෙලාවේ ලෝකෙ තියෙන හැම data එකක්ම collect කරනවා. මේ මොහොතේ Google එක අභිබවා ගිහිල්ලා ඉවරයි. Google එක අභිබවා ගිහිල්ලා કૃතිම බුද්ධියක් හැදිලා තින්නේ හරිම භයානක තත්ත්වයක් තියෙනවා. එකනේ මේ වෙද්දී ඒ કૃතිම බුද්ධිය මුළු මහත් ලෝකෙම දන්නවා. නේටිව්ස්ත් දන්නවා. ඔක්කොම දන්නවා. අපි අන්තර්ජාලය ගත්තොත් අන්තර්ජාලේ නැති දෙයක් නැහනේ. ඇත්තටම හැමෝම අන්තර්ජාලේ හැමදේම මේ වෙද්දී අපි කරන්නේත් මේ අන්තර්ජාලයට දෙයක් එකතු කරන එකනේ. ඔව්. හැබැයි මේ සියලු දේවල් ඔබතුමා කියන්නේ કૃතිම බුද්ධිය විසින් එකතු කරලා තියෙන. ඔව්. එතකොට දැන් කැම්පස් යන ශිෂ්‍යෝ, ඉස්කෝල යන ශිෂ්‍යෝ કૃතිම බුද්ධිය හරහා ඉන්ටර්නෙට් එකෙන් ගත හැකි ප්‍රශ්න පත්‍ර වලට උත්තර. ඉස්සරහට ඉගෙන ගන්න වලට ලෙක්චර් වලට ලෙක්චර්ස් ගත හැකි ඉන්ටර්නෙට් එකෙන් કૃතිම බුද්ධිය හරහා. ජීවිතේට නොදකපු ලස්සන ලෙක්චර්ස්. එතකොට ඔක ඉස්කෝලේ ගෙනියලා දරුවා එක පෙන්නනවා. ඔක කොච්චර කල් ගෙනියන්නද ඔය ක්‍රමේ? ඊයේ ඊයේ මම දැක්ක නිවුස් එක මේ ජනාධිපතිතුමා රනිල් කියලා තිනවා કૃතිම බුද්ධිය ප්‍රතිලිත කරන්න ඕනේ කියලා මේ රටේ. නිවුස් එක මම ඊයේ දැක්කේ. දැන් මොකද්ද වෙන්න යන්නේ? કૃතිම බුද්ධිය. ඊට පස්සේ පයිලට්ලා ගේන්න යනවා ප්ලේන් නැතුව. මං ගිය ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා පයිලට්ලා ගන්නෙ නැහැ කියලා. දැන් පයිලට්ලා නැතුව එයා ප්ලේන් ගෙනියන එක්ස්පෙරිමන්ට් කරගෙන යනවා මේ වෙලාවේ. පයිලට් කෙනෙක් නැතුව කියන්නේ AI ටෙක්නොලොජි එක හරහා. ඊට පස්සේ ඩ්‍රයිවර්ලා නැතුව ටෙස්ලා මේ එක්ස්පෙරිමන්ට් කරලා ඉවරයි. දැනටමත් යනවා පාරේ. ඒක 100%ක් එෆෙක්ටිව් වෙනවා තව ළඟදී. එතකොට ඩ්‍රයිවර්ලා නැහැ, ක්ලීනින් ජොබ්ස් නැහැ, ඩොක්ටර්ස්ලා නැහැ, ආකිටෙක්ට්ලා නැහැ, ඉංජිනියර්ස්ලා නැහැ. මොකද්ද වෙන්නේ යන්නේ ලෝකෙට? දර මිනිස්සු කොහොමද කන්නේ බොන්නේ සැපවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මිනිස්සු මේ કૃතිම බුද්ධිය අතර ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද, පැටලෙන්නේ නැද්ද? නැතුව ඉතින්. දැන් કૃතිම බුද්ධිය මේ හරහා රොබෝලා නිර්මාණය කළා සාම සාධක හමුදාවලට බැඳෙන්නේ නියමිතයි. බලවලත් ඉවරයි. දැනට රොබෝ තාක්ෂණින් බල්ලෝ වගේ හදලා රටවලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාවටත් එන්න නියමිතයි. අනිත් එක සොල්දාදුව. සොල්දාදුව වගේ රොබෝලා ඉන්නේ. අපි හිතන්නේ මිනිස්සෙක් කියලා, නමුත් රොබෝලා. එහෙම ප්‍රශ්න තියෙනවා. මේ ලෝකේ හරිම මායාවක් යන්නේ. ඉතින් අපි හිතන් ඉන්නවා ඇමරිකාවේ ජනාධිපති ලස්සන්ට ඇවිල්ලා ස්පීච් එක කරන් යනවා කියලා. නමුත් වෙස් මුණක් දාගෙන ඉන්නේ යටින් ඉන්න වෙන මිනිහෙක්. ඒ වගේම රොබෝලා එනවා. සමහරලාට කකුල පැටලලා වැටෙනවා බොග්ගා. මේ එහෙමයි ඉතින්. ජනාධිපතිලා රොබෝලා දැනටම මේ අනිත් එක රොබෝලා රෙසිස්ට් කරන්න මේ උගන්නලත් ඉවරයි. ඒ කියන්නේ අපි රොබෝකට දැන් පාරක් ගැහුවොත් හතරවෙනි පාර පස්වෙනි ගැහුවාම එයා ඊට පස්සේ රියැක්ට් කරන්න ගන්නවා. රියැක්ට් කරන්න ගන්නවා. ඊට පස්සේ ඕක තව ටිකක් එෆෙක්ටිව් කරනවනේ මේගොල්ලෝ අනිවාර්යෙන්. ජපානයේ හිමුලා තියෙන ලැබ් එකක් ඇතුලේ. හතර දිනෙ පස් දිනෙ මරලා රොබෝවට මේ ගැහුවයි කියලා. ගැහුවට පස්සේ සයන්ටිස්ට්ලා පස් දිනෙ හතර දිනෙ මරලා මොකද මේ ලෝකෙට වෙන්නේ යන්නේ? කියන්නේ අපි අර ෆිල්ම් වල දැක්ක, මූවිස් වල දැක්ක දේ මේ හැබෑවක් වෙන්න දෙන්නේ. ඉතින් මේ මං මේ කටට හිතුණු දේ නෙවෙයි කියන්නේ. මේ වෙබ්සයිට් වල තියෙනවා මේ ප්‍රධානතම වෙබ්සයිට්. Forbes සංගරාවේ, Health Magazine වල, ලෝකේ ප්‍රකටම මැගසින් වල දත්ත මම එකතු කරලා මමත් මේ AI වගේ දත්ත අනුගමනය කරලා 2025 වෙන්න යන දේ තමයි මං ඔබතුමාට මේ කියන්නේ.
තව අවුරුදු 4කින් 5කින් අපිට මතක් වේද සිල්වයි මායි මේ වගේ සාකච්ඡාවක් කරා එදාට නිකන් මේ රොබෝ තාක්ෂණය අපි නිකන් අර හෝඩියේ වගේ හිටියේ නමුත් ඒ වෙද්දි ඊට වැඩිය දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙද නැතුව දැන්ටම දියුණු මට්ටමේ තියෙන්නේ උන් ඒවා මේක ප්‍රචලිත කරන්න නැති ප්‍රශ්න ඇද්ද අන්න රයිට් උන් ළඟ තිබ්බ ඕක අවුරුදු 1000 ගණන් තිස්සේ මේ 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 ටෙක්නොලොජි ගැත්තරම කයිගාවත් තියෙන්නේ වසවර්ති මාර්යාගේ ఊరగో వసవర్తి మారే సేనావ మార సేనావట తమే ఊరగో రెప్టీలియన్ ఇది రెప్టీలియన్ తమ జనాధిపతి ఇందా హముదా ప్రధాని ఇందా ఎమతి మండల లోకే ఇన్ని ఇటు పసి తమై రెప్టి రోబోల రోబోల హదల ఏఐ మే లోకు మొలకదన గూగుల్ లెక్క కవలా దత్త ఒక్కమ లోకే దత్త కవలా వసవర్తి మారయాగే ప్రధానతమ గోళయాన్ని ఏఐ బ్రెయిన్ ఇక తమ కృత్రిమ బుద్ధి బ్రెయిన్ దెన్ అపి వర్తమాని అపి దకిన మే రోబో తాక్షణే సహ కృత్రిమ బుద్ధి ఎక్తర మట్టమక్ తినోని మేక మీట వెడియ తవ ఇదిర అవురు దెక తునే దియును నాద నతువ మే దెన్ మే బ్రెయిన్ ఇక కొచ్చర లొకుద కువ కృత్రిమ బుద్ధి మేక బ్రెయిన్ ఇక కొయిద హంగల తీని కల అపి దన్నే మే బ్రెయిన్ ఇక దన్నా లంకావే అన్న హవల్ మే 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 నుగేగొడ మే పారే మెన్న మే గమన్ మే పుద్గిల మే మోహతే డిఎన్ఏ సాంపల్ ఎక తీన మే పుద్గిల మే పారే దెన్ గమన్ కర్నవై కిలా ఇంగలంతే హరి కోయారి హంగిలా పొలోయట తీన ఏఐ బ్రెయిన్ ఎకట మెసేజ్ ఎక యన గిహిల్లా ఇవరై ఎచ్చరట ఎచ్చరట హోల్డ్ కరగని ఇన్నే మనుష్యత్వే ఇట్లసే తవ ప్లాన్ ఎకక్ యన మను మిని ఒక్క మినిసు మరల దాల కృతిమ గర్భాశ నిర్మాణే కర్నవ ఓయ్ పెరేత లోక వలిన్ అపాయెన్ పిట వెన జీవిన్ నత వసవర్తి మారేగే వెనమ లోక తీన దివ్య తల వలిన్ మినిసు మే మే ఆత్మ గెనల పిలిసింద గన్న కృతిమ గర్భాశార మే లోక వినాశ కర్ల దాన కృతిమ గర్భాశ మే వేళావే నిర్మాణే నే అమెరికావే జపానే ఇంగలంతే මේ විනාශය වළක්වන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. કૃත්‍රිම ගර්භාෂ වලින් එළියට එන්නේ මොන වගේ කෙනෙක්ද එහෙමනම්? ඉතින් මෙහෙමයි සිරුර නිර්මාණය කරන්නේ වසවර්ති මාර්යානේ. ඒකට සරලන ආත්මය එනවා වසවර්ති මාර්යාගේ ලෝකෙම්ම. එච්චරයි කතාව. මේ විනාශය වළක්වන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ මේ ඉදිරියට ඉදිරියේ කාලය තුළ ඔය කියන විදිහට ඔය යන විදිහට මේ රොබෝ තාක්ෂණය මේ AI තාක්ෂණය දියුණු වීමත් එක්ක මිනිසුන්ගේ අර සංකල්ප මිනිසුන්ගේ හැඟීම් මිනිසුන්ගේ ආදරේ මිනිසුන්ගේ දැනීම් මේ වලට වටිනාකමක් නැද්ද මේ ඔක්කොම අහුසි වෙලා යනවද නැතුව දැනටමත් ඒක අහුසි වෙලා ඉවරයිනේ පාරේ ගෑනු කෙනෙක්ට පාරේ යන්න නැහැ කෙල්ලෙක්ට පාරේ යන්න නැහැ අම්මා තාත්තව පේන්නේ නැහැ නංගිව පේන්නේ නැහැ තාත්තා අම්මව පේන්නේ නැහැ පුතෙක්ව පේන්නේ නැහැ දුවෙක්ව පේන්නේ නැහැ හරියට සත්තු වගේ නේ හැසිරෙන්නේ මේ මුල් ලංකාවේම දැන් සත්තු වගේ නෙමෙයිද හැසිරෙන්නේ කොහේද මේ පරිණාමයක් වෙන්නේ මේ ලෝකේ පරිණාමය ගැන කතා කරොත් අපිට ඊට එහා කතා කරන්න පුළුවන් දැන් 1800 ගණන් වල ඉස්කෝල තිබ්බනේ ඉස්කෝල තිබ්බා කාර් තිබ්බා ඉලෙක්ට්‍රික් වලින් කාර් තිබ්බා 1800 ගණන් වල 1800 ගණන් වල දැන් මොකද මේ දැන් පරිණාමය වෙලා තින්නේ ඒක අපි තාම කාර් එකක් අහසින්වත් යන්න නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා ඉලොන් මස්ක් මෙතන බොරු කියනවා මේ කාර් එකක් දැම්මලු විශ්වයට අරේ ගියලු මෙහි ගියලු පට්ටපල් බොරු පට්ටපල් බොරුනේ ඈ දැන් අපි දන්නවනේ ෆේස්බුක් එක නිර්මාණය කරේ මේ ඇමරිකාන් රහස ඔත්තුසේ වෙන්නේ මේ මුළු ලෝකෙම මිනිසුන්ගේ තොරතුරු ගන්න තමයි ෆේස්බුක් එක නිර්මාණය කරේ එතකොට මේ ඉලොන් මස්ක් වගේ චරිත නිර්මාණය කරන්න බැරිද ඇමරිකන් නඩුවට මේ බොරු චරිතයක් බිලියන් මෙච්චර ගාණක් තියෙන වත්කමක් තියෙන මිනිහෙක්ලු ඉලොන් මස්ක් මොන බොරු චරිත මේ සිලිකන් සිලිකන් වෙස් මූණක් දාලා ඉන්න නිකම් මිනිහෙක් ඔය ඒකයි ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන මේ මේ වගේ මිනිස්සු ඉන්න විදියක් නෑ ලෝකෙ බොරු චරිතයක් ඉස්සරහට දාලා કૃතිම බුද්ධි හරහා මනුෂ්‍යත්වය විනාශ කරන්න යන්නේ තර්ජනයක් කියන්නේ ඉතින් ඉවරටම ඉවරයි මිනිසුන්ට තේරෙන්නේ නෑ තාම ඉතින් මිනිස්සු පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් පොඩ හොයලා බලන්න තමන්ගේ පුතා ලොකුනාට පස්සේ මොන වගේ ජොබ් එකකටද දාන්න වෙන්නේ කියලා ඉස්සරහට බුදු සරණයි ඒකයි කියන්නේ තින් අපි හැමෝම අර එන හැමදේම හරිම ලේසි නැත්තම් හරිම වටිනා අලුත් දෙයක් කියලා බදාගත්තර මේ බදාගන්න දේ තුල හිතාගන්න බැරි දරුණු දෙයක් තියෙන වෙන්න පුළුවන් ඔව් ඥානිතක કૃතිම බුද්ධිය හරහා මේ ගොගල්ස් නිර්මාණය කරලා තිනවා තමන් මැරුණු කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන් විදියට કૃතිම බුද්ධියෙන් මනිනවා මෙයාගේ මැරුණු කට්ටිය ඔව් ඊට පස්සේ ස්ක්‍රීන් එකකින් S2 ඉස්සරහට ගේනවා ඒගොල්ලෝ
මරණු කට්ටියන්නේ මේ 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 බලවේගගෙන්නනේ මේ අදෘශ්‍යමාන බලවේග නෑ නෑ බලවේග නෙමෙයි චිත්‍රයක් මවනවා S2 ගේ ඉස්සරහා මේ ස්ක්‍රීන් එකේ කියන්නේ මායාවද නැත්නම් මායාවක් 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 මම ඇත්තට මරණිච්ච කෙනා නෙමෙයි ඉන්නේ එතකොට මේ કૃතිම බුද්ධිහර අපේ බ්‍රේන් එකෙන් මනිනවා එයා කොහොමද හැසිරුනේ කියලා ජීවත් වෙන කාලෙදි ඊට පස්සේ ස්ක්‍රීන් එකේ ඉස්සරහා ඒ විදියට රඟපානවා අර මේ ස්ක්‍රීන් එකෙන් AI වලින් හදන්නේ එතකොට ඒ මිනිහා මොකද අර අර මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන 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 අර මැරිච් එක කෙනා දිහා බලාගෙන බලාගෙන ඉඳලා මැරුණට පස්සේ කොහෙද යන්නේ? එයා ඉන්න තැනට යන්නේ. ඒ කියන්නේ ආශාවෙන් ඉන්නේ. ඔව් දැන් පොඩි ළමයිට ඒක ගේන්න යන්නේ. ඇමරිකාවේ, කැනඩාවේ, ඉංගලන්තේ. Dead මේ how to speak with the dead. ඔකේ සංකල්පේ නම. કૃතිම බුද්ධි හරහා අපිව අපායට ගෙනියන හැටි ඕන ඕමයි. මනුෂ්‍යත්වයේ අවසානය ඕක ඉතින් නවත්තන්න පුළුවන් එක්කෙනාටයි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඉතින් හිතන තරම් සෙල්ලම් නැහැ විද්‍යාව දියුණු වෙනවා වගේම තමයි ඒක අනිත් පැත්තක් තියෙනවා ඔව් AI තාක්ෂණය ගැන කතා කරේ මේක ඉදිරියට එන්න එන්න මොන විදිහේ ප්‍රශ්න ඇති වෙයිද කියලා අවසාන වශයෙන් රටේ ලෝකෙ දැන් මේ වෙරසරහන බලපෑයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ මෙහෙමයි මේ કૃතිම බුද්ධිය ඉස්සරහට ගෙනෙලා තිනවා ශිෂ්ටාචාර විනාශ වෙන්න කොට કૃතිම බුද්ධිය ගෙනෙලා තිනවා ඉතින් අපේ රටේ ඔය සෙල්ලම් දාන්න දීලා නැහැ මොකෝ බුදුවරු ඉපදෙන රට නිසා. ඉතින් ඕගොල්ලන්ට කියන්න තින්නේ හැබැයි ඕගොල්ලෝ භාවනා කරලා දෙවියොන්ට පින් දීලා තමන් යන තැන හදාගන්න දැනට. දැසේ නිවන් අවබෝධයේ ඉස්සරහට ඒවි එහෙම කරොත්. එච්චරයි ඉතින් කියන්න තින්නේ වෙන මොනවා කියන්නද? එවනම් මේ පණිවිඩයත් එක්ක අද දවසේදී මේ අරගෙන වැඩසටහනෙන් දැනට අපි සමු ගන්නවා. තවත් දවසක මේ විදිහටම සිල්ලා මහත්තයත් එක්ක මුණ ගැහිලා කතා බහ කරමු. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්.